හෙට දිනේ විදුලි බල පනතේ සංශෝධනයක් ගෙන එන්නට යනවා. විදුලි බල ශේෂ්ත්‍රය විශේෂයෙන්ම පුනර්ජනනීය බල ශක්ති ශේෂ්ත්‍රය තුළ තරඟකාරීත්වය වෙනුවට unsolicited proposals වැඩපිළිවෙල, ඒ කියන්නේ competitive tendering ප්‍රසම්පාදන ක්‍රමවේදය වෙනුවට unsolicited proposals හරහා ක්‍රියාත්මක වීම තුළ මේ රටේ ජනතාවටත් පාරිභෝගිකයටත් අඩු මුදලකට පුනර්ජනනීය බල ශක්තිය භුක්ති විඳීමේ අයිතිය අහිමි වීම පිළිබඳව අපි බොහෝ ලෙස කරුණු දැක්වා. අහන්නට තිබෙන ආකාරයට අද මැදියම් රැයේ සිට යම්කිසි බරපතල වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් ගන්නට තීන්දුව කළා තියෙනවා. විදුලි බල ශේෂ්ත්‍රයේ ඒ රාජ්‍ය නිලධාරීන්, විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් තනි ඒක පුද්ගල යෝජනාවලට වැඩි මුදලකට අපේ රටේ පුනර්ජනනීය බල ශක්තිය පාවා දෙන්න ඒ වගේ තත්ත්වයක් තුළ ඒ සිදුවෙන්නේ මහා ජාතික අපරාධයක් කියන එක මම මේ අවස්ථාවේ කියන්නට ඕන. මේ පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවහිරතාවයන් පහුගිය කාලේ පුරාම කර කණ්ඩායම් විසින් තමයි එතුමාට තොරතුරු ලබා දීලා තියෙන්නේ කියන එක මට වැටහෙන්නේ. කිසිම ලෙසකින් ගරු කථානායකතුමනි, මේ පනත් සංශෝධනය කිරීම තුලින් තරඟකාරීත්වයක් අහිමි වෙන්නේ නැහැ. ගරු කථානායකතුමනි, මේ සංශෝධනයෙන් පස්සේ මිල ගණන් වල තීන්දුව කිරීමේ බලය තියෙන්නේ විදුලි බල මණ්ඩලයට. සංශෝධනය තුලින් කරන්නේ පහුගිය කාලේ පුරාම මේ රටේ පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති, උදාහරණයක් ඇටට ගත්තොත් එම ආයෝජක ඉන්නවා, ආයෝජනට ඉඩම් තියෙනවා, තමන්ට අයිති ඉඩමටවත් තමන්ගේ ආයෝජනය කරලා පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නොදෙන මේ තියෙන නෛතික බාධා ඉවත් කිරීමේ කටයුත්ත පමණයි ගරු කථානායකතුමනි මේකේ කරන්නේ. අපි මේ පනත ගෙනේම අපි හෙට දවසේ අනිවාර්යයෙන්ම අපි කරනවා මේ සභාවට. විපක්ෂ නායකතුමා කියනවා විදුලි බල මණ්ඩලයේ ඉන්න සියලුම සේවකයන් මේකට විරුද්ධයි කියලා. නෑ, සියලුම සේවකයන් විරුද්ධ නෑ. විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරෝ කීප දෙනෙක් පමණයි මේකට විරුද්ධ. මේ ඩීසල් බලාගාර වෙනුවෙන් පෙනී ඉන්න පහුගිය කාලේ මේ පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න නොදීපු විදුලි බල මණ්ඩලයේ පසුගිය සතියේ මගෙන් ඉල්ලීමක් කරා 300කින් විදුලි බිල වැඩි කරන්න කියලා. ඇයි විදුලි උත්පාදන වියදම රුපියල් බිලියන 756යි අපිට ලැබෙන්නේ රුපියල් බිලියන 250යි. රුපියල් බිලියන 500ක් තියෙනවා හිඟයක්. හැබැයි වැඩිපුර මුදලක් කියන්නේ මොනවටද? මේ ඩීසල් බලාගාරවලට ඉන්ධන මිල දිය ගැනීම සඳහා යන මුදලත් මේ නිලධාරින්ගේ වැටුප් වලට යන වියදම් හැම අවුරුදු 3කට සැරයක්ම නිලධාරින්ගේ වැටුප 125කින් වැඩි වෙනවා. එතකොට මේ වැඩි වෙන වැටුප් වලට ගෙවන්න ඕන මේ ඉන්ධන බිල ජනතා මත දාලාද? මම පැහැදිලිව කියනවා එවැනි යෝජනාවක් කැබිනට් මණ්ඩලයට මම ගේන්න කටයුතු කරන්නේ නැහැ කියලා. විදුලි බල මණ්ඩලයේ ඉන්න නිලධාරීන් සූදානම් වෙන්න ඕන උත්පාදන වියදම අඩු කරන්න. අද උත්පාදන වියදම අඩු කරන්න පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘතිය අවහිර කරලා තමන්ගේ වැටුප් වැඩි කර ගැනීම වෙනුවෙන් ජනතාව මත ඒ ගාස්තු සංශෝධනය කළ දාන්න හදනවා නම් ඒකට කිසිසේත්ම මම ඇමතිරය හැටියට කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක අපි කියනවා. අද උත්පාදන වියදම අද ලක්විජය බලාගාරයේ රුපියල් 41.80යි, සෝජිත් කැලන්දිස බලාගාරයේ රුපියල් 84.80යි, සබගස්කන්ද බී බලාගාරයේ එක යුනිට් එකක් වෙනුවෙන් 61.56යි, සබගස්කන්ද ඒ බලාගාරයේ එක යුනිට් එකක් වෙනුවෙන් 66.42යි, බත්තල මත ඉදිකල බලාගාරයේ සඳහා භාජ්‍යක රුපියල් 62.14යි, උතුරු ජනනි විදුලි බලාගාරයේ උත්පාදන වියදම රුපියල් 65.52යි, කැලණි තිස්ස කම්බයින් සයිකල් එකේ එක ඒකකයකට රුපියල් 98.40යි, කැලණි තිස්ස GT7 එකේ උත්පාදන වියදම එක ඒකකයකට රුපියල් 137.60යි, හදිසි අවස්ථාවකදී ගත්තේවට තියෙනවා රුපියල් 110ක් ගෙවනවා ඒකකයකට, කැලණි තිස්ස ෆ්‍රේම් VGT එකේ රුපියල් 182.80යි එක ඒකකයකට උත්පාදන වියදම. අද පුනර්ජනීය බලශක්තිය වෙනුවෙන් උත්පාදන වියදම කීයද? රුපියල් 16.80යි. අද සෝලා වෙනුවෙන් කීයද? රුපියල් 22.50යි. හයිඩ්‍රෝ වලින් කීයද? රුපියල් 4.37යි. ඒක දෙපා කියලා කියන්නේ ඔබතුමන්ලා. රුපියල් 180ක් දෙන්න කියලා කියන්නේ ඔබතුමන්ලා මේකටද? පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති අවහිර කරන්න කටයුතු කරන්න එපා. ඊයේ දවසේ මම පාර්ලිමේන්තුවේ සභාගත කරා නොවැම්බර් මාසේ 29 වෙනිදා දෙසැම්බර් 3 වෙනිදා මේ රටේ හිතාමතා විදුලිය බිඳ දැමූ කණ්ඩායම කවුද කියලා. ඒ කණ්ඩායමම තමයි අද දවසේ මේක වෘත්තීය සම්බන්ධ ක්‍රියාමාර්ගයක් හදේ කරන්නේ. මේක දේශපාලන මුහුරක් ගන්න දෙන්න එපා ගරු විපක්ෂ නායකතුමනි. මේ තත්ත්වය අපි වෙනස් කළ යුතුයි. ඊයේ උපදේශක කාර්ය සභාවට ඇවිල්ලා කතා කරපු උදේ ගම්මන්පිල ඇමතුමා කියනවා දැන් මේක ගෙහෙන්න එපා කියලා. හැබැයි එතුමාගේ ගෙදර නිවස සෝලායකට මාස 6ක් ගියා මේ විදුලි බල මණ්ඩලයෙන්ම කනෙක්ෂන් එක ගන්න. මම විශ්වාස කරනවා අනිවාර්යයෙන්ම අපි ඉන්දියාවත් එක්ක ග්‍රිඩ් එක අපි කනෙක් කළ යුතුයි කියන එක. නමුත් මේ විදුලි බල මණ්ඩලයේ මාෆියා ක්‍රියාත්මක කරන නිලධාරී දෙන්න 3 දෙනෙක් එකට එකතුලා මේක මුළු රටක් හේතු කරන් දෙන්න එපා. අද වුන් කියලා කියනවා රට බ්ලැක් අවුට් කරනවා කියලා. මොන වගේ ත්‍රස්තවාදී කණ්ඩායමද කියන්නේ? රටේ මිනිස්සුන්ට තියෙන මූලික අයිතිය, විදුලි බලය පිළිබඳ තියෙන අයිතිය, ලියුම් වල තියෙන පවර් ප්ලාන්ට්ස් වලින් අයින් වෙනවා, මුළු රටම බ්ලැක් අවුට් කරනවා කියලා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔබ තමුන්නාසල අපි බැනුම් අහනවා ජනතාවගෙන් අවශ්‍ය තීන්දුව ගන්නේ නැහැ කියලා. මේ අවශ්‍ය තීන්දුව ගත්තේ නැත්නම් අපේ ගෙවල් නැවත වතාවක් ගිනි තබන තත්ත්වයට ජනතාවපත් වෙනවා. මං හිතන්නේ අලුතෙන් හිතන්නේ නැතුව මේ මෙතනින් ගොඩ එන්න බෑ. අපිට අද ඉන්ධන නැහැ, අපිට ගල් අඟුරු නැහැ, කිසිම
රටක් අපිට මුදල් දෙන්නේ නැහැ වට. මේකෙන් දෙන්නේ ඉන්දියාව විතරයි. ඉන්දියාවේ ක්‍රෙඩිට් ලයින් වලින් තමයි අපි අරගන්නේ. දැන් අපිට දීලා තියෙන මුදල් ටික අවසාන වේගෙන එනවා. අපි ආපහු ඉන්දියාවක කතා කරනවා. ඉන්දියාවක කතා කරලා කියනවා විගහට මේක දෙන්න. ඒ නිසාම එකක් කියන්න කැමතියි. අවවාද කරනවා. අපි මේ රටේ ගිහින් බ්ලැක් අවුට් එකක් ඇති කරොත් මට කියන්න එපා ඊට පස්සේ ගිහින් ඉන්දියාවේ මේවා ලබා ගන්න කියලා. අපිට හදිසියක් නැත්තම් ඇයි ඒ අය අපිට දෙන්නේ? හැම වෙලේම අපිට කියන්නේ you help yourself then we will help you. මම එකක් කියන්න කැමතියි. මේ සංගම් හැම එක ප්‍රශ්න විසඳන්න පාරේ යන්න ප්ලකාඩ් අල්ලන්න ඒක ප්‍රශ්නයක් නැහැ. බ්ලැක් අවුට් කරන්න එපා. බ්ලැක් අවුට් කරොත් මීට පස්සේ අපිට වග කියන්න බෑ. ඉන්දියාව දෙයි කියලා. ඉන්දියාවටත් ඕන තෙල්. අපි දෙයකට සමාන අය විරුද්ධයි ඉන්දියාවේ. ඇයි මෙයාට දෙන්න කියලා අහයි. ඉතින් මේක මම විශේෂයෙන්ම මේ සභාවට කියන්න කැමතියි.